සම් සරණයි සෙද හැවත් ඔබ හැමතදනාටම. පින්නතුනේ ද්‍රහස්පතින්දා දවසේදී බෞ්ධ්‍යාරප අහනින් නාලිකාව ඔබ හැම දෙෙනගේම හිතසුව පිණිස්ස භිකාශනය කරන්නට ඒදෙන සසරින් එවනට සද්ධර්මානු ශාසනා බලාවේ තවත් අධියරක් මෙතැන් සිටාආරම්භ කරන්නට අපි මෙමහොතේදී සූදානම්. පින්නතුනේ දේශනාව පැවත්වීම වෙනුවෙන් සුපුරුදු පරිදි බාපකිරහි අනුම්පාවෙන් බෞධ්‍යයාරපුවාහිනේ මැදිරි පරිශ්වයට වැඩම කරන්නට යදනු කහපොල ශ්‍රෙෂ අද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයඇත් යන උබය මහා විහාරාදේශ්වර කම්මට්ටානා චාර්ෙ පූජනීය තපෝවනේ අරියදජ පින් වත්ස්වාමෙන් වහන්සේ අපි හැම දෙනාම සියල්ලන්ට ප්‍රථමව සාධනාධ පෞත්තොමෙන් දම් සබහ මණඩ පේට පිළිගනිපෝ. අවසරයි අපේ හාමුතුරුවනේ. සාධූ සාධෝ සාධූ. සදවත් කැනඩාවේ පදින්ත්‍රී දේනිය වන ශාන්ති හතුරුසිංහ සහ බැනනුවන් වන රෝහිත ගණය පොල එවගේම සංජුල සහ දෙවන් ජිත්්‍යයන මුනුපුරන් විසිනොයි අද දවස්සේ මෙවතු මූ සද්ධර්මාණු ශ්‍රණාව වෙනුවෙන් ස්වකයේ දායිකතුවය ගැනමෙන් කටයේතු කරන්න. එහමනම් හමද දෙනටමත් පුුණ න මෝදන සිදු කරමින් මෙදැන් සිට දේශනනාපාත් වන්නට ගෞරවනීය පින් වදේශ කරන් වහන්සේට නමස්කාරපූරුවකව ආරාධරා කන්නවා. අවසරයි අපේ හාමතරුවනේ. සාධූසාධූ සාධූ. සමන්තාචක්කවාලේසු අත්්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජසෙ සුනන්තුූ සග්ගමොක්කද දම්මස්ස වනකාලු අයං බදන්තා දම්මස්ස වනකාලු අයං බදන්තා දම්මස්ස වනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධ. බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින්වොත්සිල් දෙනම් සූදානම් වෙන්නේ සෑම ග්‍රාශ්පතින්දා දිනකම උදේශන අටටත් එවගේම එදිනම බෞද්ධාගුවන් විදිලියය හර රාත්‍රී නමේටත් නැවත බෞද්ධාරූ පාහිනය රහා පරාත්‍රී දොළහටත් විකාශනය කරන සසරින් නිවන්නට කියන මාතෘකාව යටති දේශනා කනු ලබන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. එ ධර්ම දේශනාව ලක්පාසී ලෝකවාස්සී සියලු දෙනාට ශ්‍රවණය කිරීම සඳහා. එ ධර්ම දාානමය පින් කමක් හැටියට සිද්ධ කරනව දායිකත්වය කැනඩාවේ පදිංචි දියනිය වන සාාන්තී හතුරුසිංහ සහ බෑනනුවන් වන රෝහිත ගනය පොළ සහ සංජුල සහ දෙවංචිත් මොනගුරන් විසින්. ප්‍රධාන අරමුණ මීට වාසර හතකට පෙර පරලෝ සැපත් සිරිසේන හතුරු සිංහ අදරණ ප්‍යාණන් සිහිපත් කරනවා. මොතවද පරලෝ සැපත් එලාරිස් ගණය පොළපියාණන් නන්ධාවතීමෑණියන් සහ සියලුමිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස එවගේම සුජීවත් සිටින මල්ලිකා මෑණියන්ට නිදුක් නිරෝගි භාවය සහ. ධර්ම අවබෝධය පිණිස අදදින විභාගයට පෙනී සිටින දිනිත් හතරසිංහ පුතනුවන්ට ආශිරවාද කිරීම පිණිසද. අසනීපයෙන් පසුවන රංගනී නැගෙනට ඉක්මන් සුය ප්‍රාර්ථනා කිරීම පිණිසද ධර්ම දේශනාව තුළෙන් රැස් කළ සියලොකු සල් හේතුව අසනාවේවා. ගෞරවනීයස්වා මින් වහන්සේට ෞදධානාලි කාවේ සියලු කාරය මණ්ඩලයට මකුසල් අනුමෝදන් වේවා සෙත් ප්‍රාර්ථනා කරනවත් දෙවංචිත්. සංචුල අමායා යසි තිනොක දරුවන්ගේ ගැනීමම් කටයුතු. ශර්ථක වේවා පෞුලේසිලු ඥාතීන්ට නිදුක් නිරෝගිභාවය පිණිසද මෙම රැස්් කළ සියලු කුසල් හේතුවාසනාවේවා අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මෙම කුසලය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනව ප්‍රාර්ථනාවන් මුදුන් පත්කර ගැනීමේ අරමනුයි ධර්මදානමය පින් කමක් හැටියෙට. මේ දේශනාවට පින්බරදා එකත්ය අපි මේ දේශනා මාලාවක් සිද්ධ කරන්නේ අනු පිළි වෙලට ඒ විශුද්ධි මාර්ගය උපකාර කරගෙන එ විසුද මාර්ගයෙන් විසුද්දීන් හතරක් පිළිබාඳව පසුගිය දේශනා රාශ්‍යියක අපි පැහැදිලි කරල දීලා තියෙනවා මගගම් මගග ඥාන දර්ශන විසුද්ධිය හා ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධිය කියන මෙ දෙක්ක පිළිබඳවයි දැන් ධර්ම දේශනා කරන්නේ මොකද පීළඟට පිවිසෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒක පලවෙනි ඥානය උද්‍යව්‍ය ඥානය ජවුදයව ඥානය මගමග ඥාන දර්ශන විසුද්ධියදී ඒ සඳහා පෙරහුරුවක්. එ ඥාන උපදවා ගැනීම සඳ පෙරහුරුවක් ඇති කර ගත යුතු වෙනවා. ඉට පස්සේ එ ඥානටික උපදවාගන්න පහසුයි. නිවැරදිවේ ඥානටික උපදවාගත්වොත් ඊට පස්සෙ තියන්නේ ඥානදර්ශන විශුද්ධිය. තට මගමග ඥානදර්ශන විශුද්ධිය පස්සනියකඒගාවයක ප්‍රතිපදා ඥානදර්ශන විශුද්යිය යවෙනයක ඉට පස්ස තියන්නේ ඥාන දර්ශන විශුද්ධිය. තට හතයි මේ හතට කියන සප්ත විසුද්ධී. සප්ත කිව හත විශුද්දධී සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවාට විශුද්ධ කිය කියන්නේ වඩාත්ම පිරිසිදුයි පාරිසුද්දයි. එතමයි සියලු කෙලෙස්වලින් කෙලෙස්කයන සිත පිරිසිදු කරන සිත දූෂ්‍ය කරන සිත කිලිටි කරන ධර්මතාවයන් ඥාන දර්ශන විශුද්ධයෙන් පස්සේ නැහැ. එතනින් ඉවරයි අවසන්. එතම විශුද්ධ සුද්ද කියන්නේ තර පිරිසුදදු වීම වඩාත්ම පිරිසිුදුයි. කොහෙද පිරිසිදුවෙන්නේ චිත් සන්තානය සිත ඒේ සඳහා මේ ධර්මයන් මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණය මේ මගගම්මක්ග ඥානදර්ශන විසුද්ධයේදීඉතාමත්ම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. කොහොමද මෙනෙහි කළ යුත්තේ එ මෙනෙහි කිරීම සඳහා කරුණු රාශ්‍යයක්ක් අපට පැහැදිලි කල්න්න දීර තියනවා දැපි දන්නවා අනිත්‍ය වශශයෙන් මෙනෙහි කරන්න ඕනි නිත්‍ය සඥඥාව දුරුුවෙන තුරුම. සයම් වෙලාවක සිතේ තමන්ට දැනෙනවන යම් දෙයක් නිත්‍යයි කියලා එ නිත්‍ය සං්ඥාව සහමුලින්ම අයිංවෙනකම්ම අනිත්‍ය කියන ස්භභාවය සිතට ඇතුළත් කරන්න ඕනි. කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එක සිතේ අනුගත වෙනවා සිතට ඇතුල් වෙනවා සිතේ ස්ථාවර වෙන. අපේ සිතතුළ පවතින්නේ වැරදි ආකාරයක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්නල දුන්න දේශනා කළා එතමයි මෙ සංස්කාර ධර්මයන් නිත්‍යයි කියන සිතුවිල්ල අපේ සිතතුළ අනාධිමත් කාලයක් පැළපදියන් වෙලා තිබ්බ අදටත් ඒක තියෙනවා යම් අවස්ථාවක යම දෙයක්ගේ විනාශය දැක් අවස්ථාවක අපි අනිත්‍යයි කියලා හිතනවා අනිත්‍යය කල කල්පනා කරනවා නමුත් ඒ අනිත්‍ය ස්වභභාවය මේ නිවනට මනැත සියලු ක්ලේෂයන් ප්‍රහීන කරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නෑ ඒ අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දර්ශනය නිවැරදිව දකිින්ඩනම් මෙස්කන්ද ධාතු ආයතන කියන මේ ධර්මතාවයන් වෙන්වශයෙන් වෙන් කරගෙන ඒ වෙන්වශයෙන් එකෙන් එක අරගෙන ඒ කින් එක පිළිබාන්ධව නිත්‍ය සඥාව දුරුුවෙන් ලෝනි. නිත්‍ය සඥාව තියෙන්නේ ප්‍රඥප්තින් තුළ. එමනතා සම්මුති තුළ. ලෝකේ නැහැ අවිද්‍යාමානයි ස්ත්‍රයක් පුරුෂය යම් කෙනෙක් කියලා ගන්නවන ඒ පරමාර්ථ වශයෙන්ගත්තත් එහෙම එකක් නෑ එක අවිද්‍යාමානයි ඉස්කන්ද ධාතු ආයතන කියන ධර්මතාවයන් විභාග කරනකොට අපට දර්ශනය වෙන්නේ පරමාර්ථ ධර්මය ත පරමාර්ථ ධර්මයන් කෙරෙහි නිවැරදිව සිත පවත්වන්න පුළුවන්න අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන මේ ස්වභාවයන් අපට අවබෝධ කරගන්න පුළුවන් එතමයි අනිත්‍ය කියන ස්භභාවය දුකයි කියන ස්භභාවය එවගේම රෝගයන්ට අයිතිී කියන ස්වභභාවය තමන්ගේ නොවන දෙයක් හැටියට දේශනා කරල තියෙන ස්භාාවය ඒවගේම නැසෙන දෙ විනාශමන දෙයක් හැටියට දේශනා කරලා තියෙනවා. එවගේම සුන්‍යවූ දෙයක් හැටියටයි තතාගතයන් වහසේ දේශනා කරන්නේ අනාත්ම ව දෙයක් හැටියටයි දේශනා කරන්න. මෙන මේ කරුණු අපි තථගතයන් වහසේ දේශනා කරල තියෙන ආකාරයට මේ ධර්මයන් කඩල්ල වංකල්ල බෙදලා ඒ කන්න එකේ ධර්මයන් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කල තියෙන ඒ කරුණුත් එක්ක ගලපල බලන්ඩෝනේ එතකොට වැටහෙනවා අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න ස්භාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරය නිවැරදී ඒ තමයි අනිත්‍යයි කියනක අපි සැපයි කියලා හිතාගෙන ඉන්න සභාාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියන්නේ එනම් මේ ස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයන් මේ කොටස්සොල්ට බෙදලවෙෙන් කරලා ඒවැ එකන්නේ කාරගෙන පරික්ෂා කල්ල බැලුවොත් නිවැරදිව අපට වැටහෙන්ඩ ඕනෙ වැටහෙනවා දුකයි කියන කාරණය. එවගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයෝ අනත්මයි කියන එක. එනයි ඒ සඳහත් අපි මේ ධර්මතාවයන් ඒස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයන් මෙ සෑම දෙයක්ම දෙතිස් කොුණුප කොට්ටාස දවාර අරමුණු විඤ්ඥාන ස්පර්ෂ වේදනා සඥ්ඥා සංචේතනා විතර්ක විචාර මෙ සෑම දෙයක්ම වෙන්කරලා එවෙන්වෙන් වසේ නෙකින් එක අරගෙන පරික්ෂා කල්ල බැලු යුතුවෙනවා තතාගතයන් වහන්සේ දේශනා කල්ලා තියෙනෙ එක හරිද අපි මෙච්චර කල් හිතාගෙන හිටිය ඒක හරිද කියෙක්. ප්‍රියාකාරයට ඒවා බෙදල්ල වෙන් කරලා නිවැරදිෝ බැලුවොත් අපට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා තියන එක හරි. එනම් අපි පළමියෙන් කළ යුතු වෙන්නේ එකොටස් වෙන් කරගනී. ඒකම අපි ඒකට අවශ්‍යය කරන කරුණු කාරණ එකොටස් වෙන්වසයෙන් අපි පැහැදිරි කල්ලා දුන්න දිට්ටිවිසුද්දියේද. විතරණ විශුද්ධියයේදීත් හේතු පලත් අපි පැහැදිරි කල දීලා තියනවා නමුත් අපි නැවත නත අ සංසාහර පුරුද්ධ නිසා අවිද්‍යාවම ගතිය නිසා මෝහේම ස්වභාවෙන් නිසා අපි නැවත නැවතත් අර පරණ ස්වභභාවයට අපේ මනස්ස වැටෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ගලවන්නනම් අපි මේ අනාත්මයි කියන්න ස්භාව ාත්මයි කියල හිතාගෙන ඉන්න ස්භාාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියෙන එනගේ අනාත්මයි කියන ස්වභාවේම අපේ සිතට ඇතුල් කරන්න ඕනි සුන්‍යතාවයම සිතට ඇතුල් කරන්ඩ ඕනි දන මෙල බුදුරජාණන් වහසේ දේශනා කල්ලා තියෙන ආකාරය නිවැරදිය නිවැරදි ආකාරයෙන්ම අපේ සිතට ඇතුල් කොළොත් අපි මේ ධර්මය අවබෝධ කලා වෙන තුරාර්ය සත්‍යය පතාගතන් වහන්ේ පැදිනියම දේශනා කළා තොට දුකයි කියන්න. ඒ සත්‍යද්ද කියන්නේ කත් අපි පරික්ෂා කරල බලන්න ඕනි එක ඇත්තද්ද එක සත්‍යද්ද එක වෙනස් වෙන අක්ද එක වෙනස් නොවන සත්‍යයදද ඒ ආදී වසයන පරික්ෂා කරල බලන්ඩඕනි ඒ බලන්ඩ තමයි බුදුරජාණ වහන්සේ දේශනා කරද පඩිච්චි සෞපාදය පිච්ච සමම්පාදයක්ත් එක්ක ගලපපහාම අනිවාරයම චතුරාර් සත්‍යයවබෝධ වෙන ොමයි. දුක කියන එක අනිවාරයම දකින්න පුළා හේතු පල ධර්මයට අනුව. ත සමුදය පැහැදිලි වෙනවා මේ පඩිච්ච සමප්පාදයෙන් හේතුව. ද ඉදිරි ධර්මය හටගන්න මුලින් ඉන්න ධර්මය නියත වස්සයෙන්ම ප්‍රත්‍යයයි කියන කාරණය හේතුවයි කියන කාරණය බුදුර ජන්නහසේ පැහැදිලි කරනු. දො හේතුව අපට අව්වෙනවා ඒ මනසට ගෝචචර වෙනවා මනසින් තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන් ඒකමයි හේතුවඒ සමුධාරි සත් ඒ කියන එක. ඇදට හේතුව අයින්කොලොත් පලය හටගන්න නෑ කියන කාරණයත් අපට පැහැදිලි වෙනවා පටිච්ච සමුපාද ධර්මයත් එක් එක ගලපුවා ට මාර්ගය ආර්යෂ්ාංගික මාර්ගයමයි කියලා තමන්ටම වැටහෙනවා තමන්ටම තේරෙනවා ධර්මය අවබෝධ වෙන්න 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 මම ඉන්න සම්මා දිට්ටිය කියලා. මමේ මෙනෙහි කරන්න දේ නිවැරදිී එක සම්මා සංකප්පයි කියර තමට තේරෙනවා. මෙන මේ ආකාරයෙන් මේ ආර්යෂස්ඨාංගික මාර්ගයට එයා අවතීරණ වෙච්ච බව එව පුච්චරයට දැනෙනවා. එවගේම තවත් පැත්තත් තියෙනවා. දුරජන් වන්සේ දශනා කරන විශය පැවැත්මට කරුණු තුනක් එ තමයි බීචනයාම ඉර්තුනියාම ධම්මනයාම විශවය පැත්මට සචඡාගේ පැවැත්මට දේශනා කරන්නේ කරුණු දෙකයි එ තමයි කම්මනයාම චිතනයාම මෙල් ලෝකේ යම් සත්යක්ගේ පැවැත්මක් තියෙනවන ප්‍රවෘතියක් තියෙනවන ඒ ප්‍රවෘතියට පැවත්මට කරුණු දෙක ඉදිරි පච්චරන්නේ කම්මනයාමත් චිත්තනියාන තොර දැන් මේ දෙකනුත් අයින් කරන්න වෙන්න එකයි. ඇයි සිත මත කර්ම පවතින කර්ම මත සිත පවතිනවා. නැහෙන දෙක එකයි අයින් කර්ඩුවනෑ. එදට ප්‍රවෘතිය වැටෙනවා. ප්‍රවෘතිය වැටෙනව කියන්නේ මතු භවයක්ක ප්‍රතිසන්දියන්නෑ කියන එක. ඒත් මේ පිච්ි සමපාදයෙන් ඉතාමත්ම නිවැරදිෝ පැහැදිරිිරන සංකරපච්චය විඤ්ඥාන. සංකාර නිරෝධ විඤ්ඥාණල රුදු. එහෙනම් අපි න්‍යාම ධර්ම දෙගත්යක බුදුරජාණන් වන්සේ දේශනා කල තිෙන එ නයාාම ධර්මධගත්යකත් කළපන්න ඕනේ. අනිතක තමයි මේ අනිත්‍යය කියන ධර්මතාවය නිවැරදිදිබයි වැටහැවුණොත් අපට එතනද එන ඥානය තමයි උද්‍යව ඥානය දේ කියන්නේ හටගන. එතුරේ හටගන්නේ කොහොමද කියන කාරණය ඒකත් පටි සවපාදයෙන් පෙන්න්නනවා හේතුන්ගේ හටගන්න කියන එක. දො වැය කියන්න කාරණය පෙන්න්නනව හටගන්න සනය නැතිවෙනව කියන කාරණය පෙන්න්නනවා ආශර්ත්්‍ය එක්ක සම්බන්්ධ කරපුවා. ඒත් කරුණු දෙකේ ආවිශ්‍ය. එකන නාමංච රූ පං්ච. දැක ඇතු දාන්නවා මේ ධර්මය ශ්‍රවණය කරලා හොඳට දැ පැහැදිලී නිරවුල් වෙලා තියනවා. තියෙන්නේ අරුණු දෙකයි නාමං්ච රූපංච ඉට වඩා දෙයක් මෙලෝක විශ්වේ නෑ එ දෙක තුළ සියල් ඇතුළත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එන එ නාම රූප දෙකේ අනිත්‍ය නිවැරදිව දකි නොකොට නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව දැකල නිවැරදිව අවබෝධ කරනකොට අර ඥානටික පිළිවෙ ඉයෙනවා එතයි ප්‍රතිපදා ඥාන දර්ශන විුද්ධියද ඇතිවෙන ඥාන ටික උද්‍යයම්වය ඥාන ඉට පස්සේ බංගඥාන එට පසේ බයතු පට්ඨාන ඥාන ඉට පස ආධනවානු දර්ශන ඥාන එට පස්සේ නිබ්බිධාඥාන එස මු්ඥතු කම්මඥතඥාන පටිසංකානු දර්ශනඥාන සත්‍යනු ලෝමඥාන එ පිළිවෙෙන ඥනමෙන් ඥානටය හැබේ නිවැරදිවම මෙනෙහි කරන්න ඕනි. නිරදි මෙෙහි කරලා නිවැරදිවම සිතට අනුගත වෙන්න ඕනිය. සිතට ස්ථාවර වෙන්න ඕනනි. සිතට ස්ථාවර වෙනකම්ම මෙෙහි කරන්න ඕනිේ ඒ අයිකිවවේ නිත්‍යය සංඥාව සහමුලින් අයින් වෙන්න කම්මා නිත්‍යය වශයෙන් සිතට ඇතුළ කරන්න ඕනේ. අනිත්‍යයිම යික් කියනක. එතුන අනිත්‍යයි කියන කාරණය දැන් අපිට ය ආකාරයක විශ්වදිහා බලපහම අපට පේන අනිත්‍යය කියනෙ. නමුත් ඒ අනිත්‍යය මදි නිර්වාණය අවබෝධ කරගන්ඩ එමනැත්තං හේතුව සහමුලින් අයින් කරන්න අපට ඒ දර්ශනය දකීම මදි ඒක දකින්න අප ඇහෙෙන්. මේ අනිත්‍යය කියන එක දකිින් ලෝනේ නිවැරදිව දකිින් ලෝඩේ මනසින් තට මනසින් දකින්නේ පැදිලි කරලා දීර තියෙනවා මීට කලිනුත් ලෝකයේ තියෙන්නේ දර්ශන දෙකයි. ඉට වඩා දර්ශනයක් ලෝකෙන් නැහැ වෙන තුංගෙන ඇසකින් බලන්න දෙයක් ලෝකෙ නැහැ දර්ශන දෙකයි තියෙන්නේ එතමයි ඇහෙන් දකිනවයි එකක් ඒක දර්ශනයක් අනිත් එක මනසිින්දකිනවා වෙන දර්ශන ලෝකෙ නෑ වෙන කාඩවන් ලෝකෙන් මෝන චර්ගතකුටත් පෙන්නටව තවත් දර්ශනයක් තියෙනවා කියලා ඔය දර්ශන දෙකයි. එ මනසි දකින තොට බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය ඇහෙන්ද කළ සම්මුතිහෙවත් ප්‍රඥප්ති වසයෙන් සිතට ඇතුල් කරගෙන ඉන්න ධර්මතාමයන් පරමාර්ථධර්මයන් වසයෙන් ද පරමාර්ථ ධර්මයන් වසයෙන් බල පාම විද්‍යාමානයි මනසිට ඒක පැහැදිලි ඒ නිරවුල් තර පරමාර්ථධර්මවශයෙන් නිරවුල් වෙන්නේ ඒ දර්ශනය මනසිට ර්නි වැරදී තර ඇන් දකින දර්ශනය තමයි ඔ ස්ත්‍රීයක් ඔය පුරුෂය මේ ළමයෙක් මේ යම් උපකරණයක් සෑම දේකටම විවිධාකාරයෙන් නම් දීලතියෙන ඒව හඳුනගන්න එ සේරම දේවල් සම්මුතිහේවත් ප්‍රඥප්ති පනවගත්ත දේවල් ඒ දේවල් අඳුනගන්න දීලතියෙන නම් ත එක පරමාර්ථ ධර්මවන්සේ නවිද්‍යමානයි ස්ත්‍රි පුරුෂ ලමයි එතකොඩ මහළු අය තරුණායඒ අදිී වශයෙන් ගන්න වන එවගේ පුටුවක් මේසයක් ඇදක් වහලයක් එව නැත නිවසක් ගොඩනැගිල්ලක් යම් වාහනයක් අදිවශයෙන් ගන්න වන සියලොම දේවල් පරමාර්ථ වශයෙන් අවිද්‍යාමනය. තොර සම්මුති වසයෙන් විද්‍යාමානයි. ස්ත්‍රියක්යෙන් පුරුෂයකෙන්න ඒක සම්මුතිවසයෙන් විද්‍යාමාන පරවාර්තව වශගත්තාව අවිද්‍යමානය නැැ. අවිද්‍යාමානය කර නැහැ පරමාර්ත වශයෙන්ගත්තාව. සම්මුූති වශයෙන්ගත්තොත් තමයි ඔය තියන බවක් පෙන්නේ. බුදුරජාණන් වහන්ේ දේශනා කන දර්ශනය වැරදි. ඒ දර්ශනය වැරදි. ඒ පෙන්නන්නේ නැති දෙයක් ඇති දෙයක් හැටියටයි. කියන කාරණය පෙන්නන්නේ. ඒකයි මේ ධර්මය තියන ගැඹුරු බව නමුත් අපේ සිත අනාධිමත් කාලයක් පුරුදු වෙලා දිගින්දිකට ආවේ අර පරමාර්ථ ධර්මයන් වසයෙන් විද්‍යාමාන දේ අප පරමාර් වශය බලොත්තු විද්‍යාමානය. එදකට පරමාර්ථ වසයෙන් නොබලනතා කල් අවිද්‍යාමානය එකන සම්මුති වශයෙන් විද්‍යාමානයි එකඇන තියෙනවා කියලා ගන්න. නමුත් බුදුරජාණන් වස දේශනා කරන සුනයයි කියලා. සුන්්‍ය කියනෙ නෑ කියන එක. තොර අනිවිිත් අයි කියලා කියනවා. කියන නිමීති නැ කියන එක. අපන හිත කියලා කියනවා ප්‍රනීතතාවයක් ගන්න බැහැ ඒට හේතුව තමයි ඇතිවනසනය නැතිවෙනවා කියන කාරණය. මේ ලෝකේ ඕනම ධර්මයක් ගත්තොත් ඇතිවනසනය නැතිවෙනවා. ඒ තමයි ස්වභාාවය. එදනේ ඇතිවනසනයෙන් නැතිවෙන ස්වභාවය තියෙන් නාවරූප දෙකි. නාමංච රූපංච නාමරූප දෙක තුළයි තියෙ. එහෙනම් අපි මේ විසඳ ගත යුතු වෙන්නේ නාමරූප දෙකේ. තො නාමරූප දෙකේ අනත්‍යය ගණ්ඩනම් අපි උදාහරණයක් ගම අපි ගන්නවා ඇ චේතනා හයක් තියනමන චේතනා හයක් තින ේතනා කියන්නේ කර්ම පිළියලවෙන ක්‍රම හයක් තියනවා.ඒ හයෙන් තමයි කර්ම පිළියල වෙන්නේ වෙන ක්‍රමයක් නෑ. ඕනම කෙනෙක් යම් කර්මයක් සකස් කර ගන්න වනං මෙන්න මේ පිළිවෙලට එ ඕනේ මේ පිළිවෙලට තමයි කර්ම පිළියල වෙන්න කියන කාරණය බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එදකොටර්ම නයාමධර්මයක් ඒ න්‍යාමධර්මය මත කම්ම නියාම චිත්ත නයාම. කර්ම මත සිත පවතිනවා. කියන එකයි බුදුරජන්වාසේ දේශනා කරන්න. අපි බලමුද කරුණු හයක් කරගෙන. බුදුරජාන්සේ දේශනා කරල තියන විදිහ හරිද නිවැරදිද කියන ඒකා අපි බලන්න්නෝනි දපි දාන්නවා චක්කු සම්පස්සජා චේතනා කියලා කියනවා දොර චක්කු කියන්න ඇස්සට ඒකට සම්බන්ධ වෙන්න බාහිර රූපියන් මේ කාටව නෑ කියන්න බේ මේ පේන්ඩ තියෙන දෙයක් සත්‍ය වසයම පේන්ඩ තියෙන දෙයක් ඇහට සම්බන්ධ වෙන්න බාහිර රූපය ඒ දෙක සම්බන්ධ වෙනකොට සිටක් හදනවා ඒ සම්බන්ධ වෙනකට මස තක් හදනවා. එතුර තම ඒ එකට කියනත් චක්කු විඥානය. දමේ තුන්කරුණ එකතු කරන්න ස්පර්ශයයි. එකන අර ඇහැට රූප ස්පර්සවු නැත්තම් විඥාන හදන්න බැහ. හැද නහැ. එහෙනම් ඒ තුන්කරුණ එකතු ඉස්පර්ශයයි. එකඒටිකිව චක්කු සම්පස්ස. එතර චක්කු සම්පස් ඒක එන්නේ විඳීමක් එකටි කියන චක්කු සම්පස්සජ වේදනා. දො? ඒ කරනු තුන එකතු වෙනවත් එක්ක මේනවා විඳීමේ සිදක්. විඳීමේ සිට චිතක්ෂණයක් තුළ ඇතිම නැති වෙනවා ඒක මේනවා හදුනා ගැනීමේ සිත. ඒකට කියනවා චක්කු සම්පසජා සඥ්ඥා එගැ තොර චක්කු කැන්න ඇස බාහිර රූප දෙක නිසා සිත තුන් කරුණ එකතු ස් පර්යයි තො ස්පර්ශයම තමයි සං්ඥාවට ප්‍රතියවිෙන් වේදනාවට ප්‍රතිය වෙන් ඇත්ති ස්පර්ශයම. ඒක මේනා සිත බලවත්වීමක් එ සිත බලවත්වීමට කියනව චේතනා තොට චක්කු සම්පස්සජා චේත චේතනා කියන කර්මය එතුකොට දැම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා සංඥා සංකාර තුනක් තිනවා දැන් මේ තුන නාමුධර්ම ද නාමරූප දෙකක් නැතියෙන්නේ ලෝක මේ වේදනා සඥ්ඥා සංකාර ස්පර්ෂිකයනේ නාමධර්මය. තර මේ නාමධර්ම එදට මේ නාමධාර්ම ක්‍රියාත්මක වෙන්න උපකාර කළය සයිරූපයයි. එහෙනම් එතන ද එන නාමරූප දෙක. නාරත තමයි විඤඥාය පවතින්නේ. හැබැයි විඤ්ඥානය වර්තමානයේ නාමරූප දෙක නිසා විඤ්ඥානය පැවතුනාට, සත්‍යයාගේ පැවැත්මට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කම්මනයාම චිත්තනියාව. එකොට එහෙන කම්මනියාම චිත්තනයාම කියන කර්මය මතයි සිත පවතින්නේ. ඒ කියන්නේ අ චේතනා කියන මට්ටමට සිත අරගෙන ගියාට පස්ස සිත පවතිවා කියන එක ඒ කියන්නේ. තේරෙනවද කියනෙක්. ඒක තමයි පඩික්්ත සමුපාදය පැහැදිලි කරන්න සංකාරපච්චය වි්ඥා. සංස්කාර කියන කර්මවලට පු්ඥාබි සංකාර පින් අ්ඥාබි සංකාර පව් ආනේ්‍යාබි සංකාර දෙහාන දැ ඒ මත නෙමේද සිත තියෙන්ටිය. අන සංකාරපච්ච විஞ්ඥාන එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සච්්‍යාගේ පැවැත්මට ධර්මතා දෙකයි කියල පෙන්න පේක හරිද අන්න අවබෝධ කරන්නටුවන තේරුම් ගණ්ඩුවනි වටහා ගන්නඩෝන එහෙනම් දැ මෙතන ද අපට පුළුවන් දැ හේතු පල දකින්න පුළුවන් ැ කොහොමද හේතු පල දකින්න එහකොට මෙතනද අපට අ අපි මෙච්චර මෙච්චරකානයක් අපි නිත්‍යයි කියල හිතාගෙන හිටිය ධර්මතාවයන් මෙ සෑම දෙයක්ම විභාග කරනකොට අපිට පේ අනිත්‍යය ඇයි අනිත්‍ය පයන්නේ අනිත්‍ය පේන්නේ අර මංකිවන ආශ්‍යත් එ එක ගලපන්න කියලා යිශ එ එකක ලපන්න නි සෑම වෙලාෝකම. ඇස්ස හිවත් ඒ සතන හදාාතුන්ගේ ආශ චිතක්ෂණ දාහතයි. ඊට ද්‍යශක් නෑ. ඇසට නෑ බාහිර රූපෙත් තච්චරයි තියන්නේ. ඇසට ගෝචර වෙන බාහිර රූප ඕර්නම රූප ධර්මයක්න ඇත්නම්ඒ සෑම රූපධාර්මයකම ආයශ චිතක්ෂණ දාහතයි. එහෙනම් චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැතිවෙන්වා කියන්නේ උදේ වැෑ තැ තියෙන. තක්ෂණ දහතක් තුළ ඇතිව නැතිවෙනවා කියන කොට උදේවය ඇතර එතන තියෙන උදේවය උදේ කියන්නේ හටගන්න හටගන්න චිතක්ෂණ දාහතක් ඇතු ලතේ තවට චිතක්ෂණය යන්නේ හටගන්ඩ් වැඩයන්න එකකජ තක්ෂණය ඒ කාලය තුළ තමයි ටිති කියන එක තියෙන්නේ ැ අහල තියනවා වචචනතුනක් උප්පාද ටිති බංග කියලා දොර ටිතිය කියන්නේ ඔයි තුරු හතලිස් නමේයට කද උපාද ිති බංග දාහතෙන් වැඩි කර හම පනස් එකයි ොර ඒකෙන් උපපාදයට කචිතක්ෂණයයි බංගේයට කචිතක්ෂණයයි දෙකක්ගේ හාම හතලිස් නමයයි තලි නමතව ිච ඒනම් එදවඩ එතන අපට එකක් දර්ශනය වෙන් ඕනේ අනිත්‍යයි කියන එක ඒ අනිත්‍යය තියන්නේ රූපේ දො රූපේ කියන්නේ සත්‍රමහ දහතුන්ගේ එ රූපේ කියන සංඥමයින්ෙන් නඕේ මද දැන් අපි කිව්වන සසල්ල සම්මතිහෙවත් ප්‍රඥප්ති වසයෙන් ඒ දොර ස්ත්‍රිය කරි පුරුෂයකරි ළමේ කරි යම උපකරණයක්හරියම් දෙයක් හරි පෙන්න්න න සම්මුතිහවත් ප්‍රඥ්ති වසේ. පරමාර්තයට ගිහම එක විද්‍යමානයි. එතු සම්මුතියවත් ප්‍රඥප්තිය තුළ තමයි විද්‍යාමාන එකන පෙන්නන්නේ තියන බව පෙන්නයි. පරමාර්තයට ගිහම අවිද්‍යමානයි පෙන්න්න බැහේ. එ එතන තියන්නේ අර සතර මහදාාතුන්ගේ ක්‍රියාව එකන ඇස කියනෙ ධර්මතාවේ තියන සතර මහදාාතුන්ගේ ක්‍රියාව. බාහිර රූපේ තියෙන සතර මහදාාතුන්ගේ ක්‍රියාව දෙකේ මාශ්‍ය තක්ෂණ දාහතයි දැන්ගලුවට අපඩාර බුදුරජා අපි මෙච්චර කල් හිතාගෙන හිටියානං යම් ධර්මතාවයක් නිත්‍යයි කියලා දැම්මොකක්ද පයන්නේ දැම්මොකද දර්ශනය වෙන්නේ ද දකින්නේ ඒක දකින්නේ මනසි. ඒ මනසින් දකින දර්ශනය නිවැරදී ඇතිවෙනශනය නැතිවෙනවා. ඒ තමයි ඇත්තර එතකොට අ ඇතිවෙනසනය නැතිවෙන ස්භාවය සිත හොඳදර තුලෙන් නොනමික් සිතට හොඳට අනුගත වෙන ඒකයි මුලින් කිවවේ මෙච්චරකාල් නිත්‍යයි කියලා හිතාගෙන හිටියනගේ නිත්‍යයයි කියන සංඥාව සිතින් සහ මුලින් අයින් වෙන තුරුම අනිත්‍ය වශය මෙ හි කරන්න ලනි. අ්‍යයි අත් එතකට ඒ අනිත්්‍ය එන්න අර දර්ශනය තුළ එකොට දකින්නේ ඇහේ අනිත්‍ය සභාව යන්නමි. දකින්න සටරමහා දහතුන් ජානනිත්‍ය සභාවය රූපය අනිත්‍ය සභාවයන්නෙමයි දකින්නේ සතර මහා දහතුන් ජනිත්‍යය සභාවය එතකොන එයාගේ සිත තියෙන්නේ පරමාර්ථය තර පරමාර්ථ වශයෙන් විද්‍යාමානයි පරම සත්්‍යය සම්මුති වසයෙන් විද්‍යාමානයි කෙනෙක්කින්වා ඒ කෙන නැහැ පරමාර්ථ පරමාර්ථයට ගිහා ත සම්මුතිවශයෙන් තියන දේ පරවාර්තවශයෙන් විද්‍යමානයි සම්මුතිවශයෙන් නැතිදේ පරමාර්ථවශයෙන් විද්‍යමානයි ඒනම් සිත කොහෙද තියන් ෝ. මනසට දර්ශනය කරගණ්ඩෝනේ වැරදිදේ ද නිවැරදිදීද බුදුරජාණන්ස පෙන් අනේ නිවැරදිද පරමාර්ථ ධර්මය වශයෙන් සිතට අනුගත වනොත් ො ස්්කන්ද ධාතු යර්ත වසයෙන් බෙදිල වංවෙලා කැඩිලා ඒ වෙන් කරලාඉන්නේ එක බැලුවොත් තමයි පරමාර්ථධර්මවශයෙන් විද්‍යාමාන වෙන්නේ ඒම නැතිතාක්කල් සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන දේ සම්මුති වශයෙන් විද්‍යාමාන කල පෙන්නනවා. එතොර ඉස්ත්‍රයක් පුරුෂය ළමයෙක් එම නැත තරුණ කෙනෙක් මැදිවයසි කෙනෙක් යම් උපකරණයක් යම් දෙයක් ගත්තොත් දොර සම්මුති වශයෙන් හෙවත් ප්‍රඥප්ති වශයෙන් නං සිතට ඇතුල්ලවෙලා තියෙන්න්නේ එකයින් වෙනකම්ම පරමාර්තයට අන්ඩෝනය පරමාර්තය ඇතුළල් කරන්න ඕන. පරමාර්තය නිවැරදි අර්ථය එහෙනම් අන නිවැරදිව ගත්තා. එතුකට එතන මොකක්ද තියන්නේ. එතන තියන අනිත්‍ය දර්ශනය.ද අනිතේ දර්ශනය දැන්ගේ රූපයෙන් අපි විශස ගත හරි හොට ඇතුල් න කම්බම මෙනෙහි කරන්න ඕන එතකොට සානිත්ත කියලනේ මෙනේ කරන්න මකක් අනිත්තේ කියලද සතර මහතාහතුන්න තොර සතර මහතාහතුන්ගේ අනත්‍ය අනිත්ත්‍ය අනිත්්‍යේ කියලා මෙනේ කරන්න දේ ගුත්න්නේ ඒක ආශ්‍යත් එක්ක සම්බන්ධ කරපු ම ඇතිවන සනෙන් නැතිවෙන බෞදකිනවා. තොර ඇත්තිවන්නවා ඇතිවනසනෙන් නැතිවෙන්න බව දකිනොකොට ඥානයක් එනවා ශ ඇතිවෙන ඇතිවන නැතිවන තර ඇතිව වවාට කියන ුද්ද නැතිවෙනට කියන්නේය දෙ මේ උදේවය ඥානයත් එක්ක එකකට කැන වයානු පස්සනා ඒ වයානුවම මෙිෙහි කරනවන යම් ගිසි කෙනෙ ඉදිරි ධර්මතාාවයන් රැස් කරන්නේ එතනනි යහට ධර්මතාවයන් රැස් කරන්නේ රැස් කරන්නම ඔය වයානු පස්සන වේමනත්ම් වැෑය දකින්නේ නැති නිසා තමයි රැස් කරන්න එකතු කරන්නේ ඇති වෙනස නැතිවෙනවාද පෞතිනෝද. ොහතක්ව තිවශනයෙන් නැතිවවා. එ ඇතිවනනයෙන් නැතිවෙන වනං අපට සිතක් හදල වැඩත්වී නො.ඒ රූපිය ෂ ිතක්ෂණ දාහතක් වුණට ඒ දෙකේ සම්බන්ධය නිස ඇතිවන සිතආෂක චිතක්ෂණයයි එදාහතනුත් එකයි ඒ සිතත් ඇතිවනශනයෙන් නැතිවෙන. අන්න දකිනකොට එ ඇතනින්ගේ හට රැස් කරන්නේ. බුදුරජාණන් වහන්ේ දේශ කල රැස් කර . අපි මකක්ද කර රැස් කරන ද රැස් කරන විදිහ තමයි කිව් විසයන කොහමද චක්කු සම්පස්සජා චේතනා එදොර චක්කු කිව්වේ ඇසට ගෝචරය වෙන්න බාහිර රූපය දෙක නිසා හැදුව සිතක් ඒ දෙක නිසා හද පුසිට කරනතුන එකතු කරන ඉස්පර්ශය ස්පර්ශය නිසා විඳීමේ සිිතක් හැදවා විඳිනවා විඳින්න ඇත්ද විඳිනවා විදින දේ හඳුනාගන්න ස්ඥාාවින් ගන්න තොර විදිනදේ හඳනාගන්න හඳුනා ගැනීමත් එක්කව බලවත්වෙන මෙමකට චිතක්ෂණ තුළයි යන්නේ විඳීම හඳුනා ගැනීම බලවත්වන් තොර බලවත්වීම කියනෙ චේතනා තුර චේතනා කියැනත් චේතනා කියැනෙ කර්මයයි නෑතර කර්මය මත නෙමේද සිතතින් කර්මය මතයි සිතතිී විඳින්නෙත් නෑ හඳනාගන්නෙත් නෑ බලවත්වවෙන්නේ නැත්ත ඇසයි රූපය නිසා සිතක් හැදෙන හැදනතන ඉවරයි. තේරය නවද කියනෙ. ගැඹුරුයි හැබැයි තේරුම් ගන්න පුළුවන් එහෙනම් හැදෙන තැනම නැති කරන්නේ කවුද රහතන් වහන්සේ. එකකට රහතන් වහන්ේ හැදෙන තැනැ සිත හදෙන තැන ඇසයි රූපයෙන් නිසා සිත හැදෙන තැනම නැවත් තනවා එටහොඩ. අර නයාම ධර්ම දෙකෙන් මොකද දැන්යිවෙන්නේ. කම්ම නයාම කම්ම නයාමය අයින්ගෙන ඇයි විදින්නේ හදුනාගන්න නෑ බලවත්වෙෙන්න. එතකොට චක්කු සම්පසිජා වේදනා විදින්නේ නැහැ වේදනාව රහතන් වහසේට දැනනවා විදිින්නන්නේ නැහැ රාතන් වහන්සේ හදනාගන්න රාතන් වහන්සේ හදනාගන්න ක්‍රියාවක් වස. සතරමහ දහතුන්ගේ ක්‍රියාව දකිනො ඇස තුළ බාහිර රූපේ දකිනවා ක්‍රියාව සත්‍රමහ දාතුන්ගේ ඒ දෙක නිසා හට ගත්ත සිතේ ක්‍රියාව දකිනෝ එතුන් කරුණෙ එකතු ස්පර්ශය ක්‍රියාව දකිනෝ එච්චරයි එතන නිහට දකින්නේ. පැහැදිරි දෙක් කියෙනෙක් දැන් එතකොඩ විඳින්නේ ඇතිතැන හඳනා ගැනීමකුත් හඳුනා ගැනීමක් නැති තැන බලවත්වීමකුත් නෑ බලමත්වීමක් නැත්තං කර්මයක් සකස්සෙලා නේ. ර්මය සකස් වෙලා නැත්තං සංකාර නිරෝධයි සංකාර නිර විඤ්ඥාන නිරෝධ. සංකාර පච්චය විඤ්ඥාන දො සංස්කාරය ප්‍රත්්‍යේ වි්ඥානයට එකමකම පඩිත් සවපාධයක්ත් එක්කම යන්්ඩෝනය අනිවාර්යෙන්ම නැත්තන් යන්න බේ දැඟ අපට මෙතර චතුරාර් සත්‍යය දර්ශන කරගන්න පුළ කෙන අවබෝධ කරගන්න බෑ කියල මේ අනාධිමත් කාලයක් ඒකාවභවේ නැත්තා ඉක්මන් භවේකදි මට චතුරාරි සත්‍යය අවබෝධ වවා එම ඇතම් මෛත්‍රී බුදුරජාන් වහන්ේ ළඟ හරිමට මේ චතුරාරි සත්‍යය අවබෝධ වේවාග වේවා කිය කෙන වෙන්න. නැ මේදැම් තතිනේ. දැන් අපි එහම් තුරාරි සත්ත්‍යය මි සඳගන්න පුළන් එක. ඒ කොමල්. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. තුර පැහැදිලී. කර්මන ඇත්තං විඤ්ානයට පවතින්න බැහැ කියන එක මොකද කර්මයක් මත පිහිටි විඤ්ඥානය තමයි අන්්ඩජ ජලාබුද්ජ සංසේ දෙජ ඕපපාතික. ඔය හතරෙන් එකකට බහිනවනං කර්මයක් එක පැටලිච්ච මනසනමේ දයන්නේ. කර්මයක් එක තබද වෙච මනසය යන්නේ ඒ නිසා තමයි සංකාරපච්චා විඤ්ඥාණන් කිව්වේ. එහෙන සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ එන සංකාරපච්චා විඤ්ඥාන දෙ අපට එහෙම වෙලාද නැද්ද වෙලානීතිීන් ඇයි පෙරබහි වර්තමාන භවටාවෙක හොමද ශරීරය අරන්දාව මොකන් තිෙන කරගයි කාර්මයයක්ය පටලිච්ච මනස්සනමේ ඉධර යුක්තාානුව බැස්සේ ද එතන නාමරූප දෙක හටගත්තා ද තියනෙ නාම රූප දෙක බණ කියන මමත් නාම රූප දෙකයි බනහන මේ සියලු දෙනත් නාම රූප දෙකයි අමර උපදකට ප්‍රත්ථ්‍ය වනේ ප්‍රත්සන්ධි විඤ්ඥානය ප්‍රසන්දිි විඤ්ඥානයට ප්‍රත්්‍යයවනේ සංස්කාර ගැන කර්මය එතර බුදුරජාන් වන්සේ දේශනා කරනවා හරිද කම්මනයාම චිත්තනයා. ද කර්ම මත නෙමේද සිතතිෙන් දැයි තොර සිතේ ප්‍රෘත්තිය නිසා නෙමේද මේ දුක්වෙදි. දැන් තුොර අවසන් කරන්න ඕනේ මොකක් සිතේ ප්‍රවෘත්තිය එතරට ප්‍රසන්දි විඥාණයන්නේෙන් ර්ඩජත් නෑ ජලාබපුජත්නෑ සංශේජදත් නෑ උපාතිකත් නෑ දිව්‍යලෝකෙත් නෑ මනුසලෝකෙත් නෑ තිරිසන් නිරය ප්‍රේතිලෝකෙත් නෑ රූපාෝචර බ්‍රහ්ම ලෝකෙත් නෑ සං්ඥතලෙත් නෑ අරූප තලවහතරෙත් නෑ. ඔය සෑම තැනකටම යන්න සිතනෙමියිද. එස් සෑම තැනකටම යන්න ඒ සිතට හේතුවෙන්නේ සංස්කාරණමිීද. කර්මනිමියිද. එන කම්ම නියම චිත්ත නියාමකිව එක හරිද. . එ කර්ම මත සිත පවටෙන් එන සංකාර නිරෝධ විඤඥාය නිලුද එහන් ද නාම රූප දෙකේ ක්‍රියාව ද මේ චතුරාරි සත්‍යයට යන්නේ දැ නාමරූප දෙක ක්‍රියාත්මකයි ආයතනහායක් පහල කරන්නේ ආයතන හයට ඉස්පර්සායක් තියෙනවනි ආයතනයත් තියන ඉස්පර් සයයක් තියන අනිවාර්රයම ආයතනහය නැත්තන් ඉස්පර් සයක් නෑ ඉස්පර්සයට විඳීමහයක් තියෙනවා විඳීම හයට ඇලීම් හයත්තියනවා නෑ ඔන්න ඔතනින් අයි කරන්න පුළන්. නො ඇලෙන තැන කර්ම හැදෙන්නේ. ඇයි? තන්නා නිරෝධ උපාදාන් නිරෝධ. උපාදාන නිරෝධ බවනිරෝධ. තන්නා පච්චය උපාදාන එතකොට විදින දේ තුළ තම යලෙන්නේ. දැ අතනත් විදින තැනත් නේද. අල්ල ගන්නකිල්ල වේදනාත් තුළ සං්ඥාහදල සං්ඥාත්තුල සස්කාරහදලා විඤ්ඥානයට පවතින්ට ඉඩ දුන්නේ. එතකොට නාමරඋපච්ා විංඥාන්ංකිව හරිද තන බදුරජන් වන්. නාමර උපච්චා ්ඥාන්ක තනැද. දැ මෙතනදි පෙන් න සංකරපච්ච්‍ය ඤ්ඥාන. එකට මෙතන දෙ පෙන් නනේ සත්‍යාගේ ප්‍රවෘතියට එකන පැවත්මට හේතු දෙකයි. එකඇනේ. ම චිත්තනයාම හරිදේ තට අතර දෙපෙන්න්නනවා නමරූපච්චය විඤ්ඥාන නාමරූපච්චා වි්ඥානාන් කියන දිනවද හදනාගන්නවද සිත බලවත් එනවද එනම ධර්ම. බැඳිලතියන්නේ කන සබ්ද ඇස රූප නාශය ගන්ධ එවත් එක්නේද බැඳ නමරුපච්චා වි්ඥාන එතනම් ඒ දැ විඳින තැන ඇලෙන් නැත්තං තන්නාවනේ දැ තුර චතුරාණය සත්්‍යයෙන් මකද බුදුරජන් වන්සයයින් කරට ගැ එකසි අටාකර තෘෂ්නාවගේ අවසානය නෙමේද නිවන වසයෙන් පෙන්න එකසි අටාකර තෘෂ්නාවගේ අවසානය නිවනයි. දැ තොර එහෙනම් විදිින තැන ඇලෙෙන් නැත්තං උපාධානයන්නේ තන්නා නිරෝධ උපාධාන නිරෝධ උපාන නිරධ බව නිරෝධෝ. බවනිරෝධ ජාති නිරෝධෝ ජාතිනිරෝධ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස නිරුච්ජන්ති. දැන් අපි දුක කියනෙ කාරි සත්‍යයක් හැටියට තේරුම් ගණ්ඩරම් වේදනාවත් තුළ ඇලෙනවනි විඳීම තුළ ඇලෙනවනි ඇලීම තුළ උපාදාානයට කරගන්නවන් එ තුර න්නාපච්ච පාන. උපාධන පච්චා බව බවපච්චා ජාතිී. ජාතිපච්චා ජරාමරණ දැන් ජරාමරණ දානනි සැපත්තර දානොද දුක පැෙත්‍රර දාන. ජරාමරණ තියනවන යම් තැනක එතන සෝකය අනිවාර්යෙන් තියෙනවා. දිරීම තුළ සෝකෙන් නෙද්ද. කැඩීම තුළ සෝකයෙන් නෙද්ද. පලුදිවීම තුළ සෝකයෙන් නෙද්ද. විනාසවීම තුළ සෝකයන්නේ නෙද්ද එනවා. එන ජරාමරණ තුළ ඉතුරරි ඔක්කොමටි තියනවා සෝකය අත්තියනවා? නගාඩුවත් තියෙනවා හැඩීමත් තියෙනවා දුක දෝමනක්ශ්‍යනොත්තියනවා සිතේ වහේස උපායාශයක් තියනවා එට ප්‍රියාන්ගෙන වෙන්වීම එනම් මෙසේරමතියන ඒ යිතකට සැපැත්තර දානවද දුක පැත්තර දාන බලන්ු කෝන්දට දාන්නවෙනි දුකපැත්. එක සත්‍යයත්ද. ආරය සත්්‍යයක් ඇයි පටි සෞපාදය පිළි වෙල ගලපන්ඩය එඒතු ගොට දැ. දැ අපට පුළුවන් ඔන්නම් මේ පාර නිරුද්ධ කරන්න පුළුවොහොකොම දැන් කොහොමදේතුවර කම්ම නයාම චිත්ත නයාම ද දෙ එකයි අයින් කරන්නේ දැමක දයින් කරට සිත පවතින්නේ කර්ම මතනා කර්ම ටික අයින් කරන්න ඕ. එදමට බුදුරජාන් වසේ දේශනා කරනවා අවිච්චා යත්තේව ශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධෝ අවිද්‍යාව යම්කිසි කෙනෙක් සාහමුලින් අවසන්නන් එයා සාස්කාර හදන්නේ නෑ. දැ අවිද්‍යාවටත් හේතු අප පෙන්න්නනවා. ඒ ආශ්‍රවයි. කාමාශ්‍රව බවාශ්‍රව දිට්‍යශ්‍රව. ත කාමාශ්‍රව භවාස්්‍රව දිටට්‍යාශ්‍රව කාමආශ්‍රව කැන කාමයන්ට ඇලනවා. භවාශ්‍රව කියන්නේ ඒ කාම සම්පත්තිය, බව බවට ගෙනියන්ට තින ශ්‍රවය යලනවා දිට්‍යාශ්‍රව මේ පටිච්ච සෞපාදය නොදකින තාකල් දිිට්ටි දිට්්‍යාශ්‍රව එන කාමාශ්‍රව බාශ්‍රව දිට්‍යාශ්‍රව සහමුලින් ශේකොළොත් අවි්‍යාශ්‍රවනය ආශ්‍රව කැන ඇලනවා කියන එක. ඇලනෝ කෙනන තන්නාව. එන ආශස් කාමාස්ත්‍රව, භවාශ්‍රව, දිට්්‍යාශ්‍රව කියන මේ‍යාශ්‍රව ධර්මය අවසන් කොළොත් අවිත්‍යාව නිරුද්දයි. අවිච්්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. එන සංස්කාර නිරුද්ධන ස ර විඤ්ඥාන නිරෝධෝ. එන කර්ම නිරුද්ධනං සිතට පවතින්න. බ එකොට හරිද බුදුරජණන් වන්ේ දේශනා කන කම්මනියයා චිත්තනය. එකයි න දායින් කර කොහම දයින් කරන්න තිෙනක කමනිය. කර්ම හැදෙන පිළිවෙල තමයි අර එකක් කරගෙන මම කිව්වේ චේතනා හයක් ගත්තා එකයි මේ ගත්තේ ඇස රූප දෙක නිසාස්සිත පරමාර්ථයට යන්න ඕන සම්මුතිවස්සයෙන් ඇසේ අනිත්‍යය බලන්න ගිල්ලදහ මේ ධර්මය තේරෙන්නේ. ඔබු දෙෙන්නේ. බාහිර රූපය අනිත්‍යය බලන්න ගිහිල්ල තේරෙන්නේ. උදාාරණයක් ගත්තොත් ම විසාාල ගහත් වනවා. ගහත් කොයිවිල හරි දිරනවා. ඒක මුල්ලත්ත් කඩයින වැටිනවා. ක්‍රමක්‍රමය කොලටිකක් හැලෙනවා. අතු ටිකක් දිරනවා. ඒ අතුත් දෙක එක හැලෙනවා. අන්තිමට මහා කඳත් පොලෝට පැටිනවා. එතන තනිත්‍යය තිනවා. නේ. මේ ධර්මය අවබෝධකරන්න අවශ්‍ය කර නිත්‍ය නෙ මේ ඒ දර්ශන ඒක ඇහෙ දෙකි. මේ අනිත්‍ය දර්ශනය මනසින් දකින්න ඕනේ ඒ ගහහා ඒ අතුඒහොල ඒ ගෙඩි එමුල් එ පොතු චිතක්ෂණ දාාහත කාවිශ්ෂයි. චිතක්ෂණ දාාහත කාවිශෂ්‍යය ඒගළ ගත කරන්න. නැවතර සතර මහ ගහතු පෘතිවී රසය. තොර ඒ එක තියෙන චාලයා පෘතිවතියන අනිකුත් සියලු දේවල් උරාගෙන නෙමේදේ ගහප අපට පවතින බව පෙන්න්න. එ ගහේ අනිත්‍ය තියෙන්නේ පරමාර්ත ධර්මය ධනිත්‍යය තින්නේ. පරමාර්ථ ධර්මය අනිත්‍ය තියන්නේ. එන පරමාර්ත ධර්මයන් තමයි අප අනිත්‍ය දර්ශනය කරගන්න ඕන එක පෙනෙ මනසට. අර ගහ පේනවා ඇ ගහිතත අනිත්‍ය දකින්න පුලො.ඇක ඒ අනිත්‍ය නිවන්න අවබෝධ කරගන්න ප්‍රමාණවත්වෙෙන්නේ නෑ. ඇයි උදේවේඥානයන්නේ නෑ තරට ගහේ අනිත්‍යය දැක්වා උදේව ානයවා දවඥානය බදුරජාන් වන්සේ දේශනාය කරන්නේ චිතක්ෂණය උදදිට ච්චි තක්ෂණයයි වැඩච්චි තක්ෂණය හටගණ් එක චිතක්ෂණය වැඩත් එක චිතක්ෂණය අර ගහි ටිතියට තමයි අර හතලිස්් නමේතිය මකද රූපය කාශ චිතක්ෂණ දා හතයි තොර පාද ටිති භංග කියලා වස්ථාතු නක්තියෙන පැහැදිලිද දේශනා කරනය. එන අනිත්‍ය වශයෙන් දකිින් ඕන කනිත්‍ය වශයෙන් දකින්න කොතනින්ද මනසි. එතවට දකිින් ඕන සම්මුති වශයෙන් විද්‍යාමා දේද දකින්න ඕනේ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන දේද දකිින්ට ඕනි. පරමාර්ථ වශයෙන් විද්‍යාමාන දේ සම්මුති වශයෙන් අවිද්‍යාමානයි. සම්මුති වශයෙන් විද්‍යාමාන දේ පරමාර්ථ වශයෙන් අවිද්‍යාමානයි. සම්මුති වශයෙන් පෙන්න්න නො පුටුවක් පෙන්න්න නවා. ඉනිමගක් පෙන්න්නවන. කැමරාවක් පෙන්න්නන ස්ටූලිකක් පෙන්න්නන පුටුවක් පෙන්න්නනු මේ ආසන පෙන්නනඒ සම්මුති. පරමාර්ථය දරේ සම්මුතිවශයෙන් පෙන්නන්නේ පරමාර්ථවසයෙන් නවිද්‍යාමානදී. පරමාර්ථ වශයෙන් විද්‍යාමාන නං සම්මුතිවසයෙන් විද්‍යාමානයි. දැ එතුකොට සිත ගණ්ඩෝනනි කොතැනැට. ඇත ඇති ැටෙන් දකිින්න්ඩනංම් සිත ගණඩෝන කොතනටද සිත ගන්නන පරමාර්ථයට නිවැරදි අර්ථයට ගණ්ඩු නිවැරදි අර්ථයට ගත්ත තැන අනිත්‍ය දර්ශනය වෙන අනිත්‍යය දර්ශනය වෙනවන එතන දර්ශනය වෙන්න දුක අනිත්‍ය දෙයක් සැපයි කියල ගන්නවා අද යම් කිසිකෙන අනිත්‍ය දෙයක් කවදාව සැපයි කියලගන්නවන ඒ අත්ඥානකම ඒතන නිත්‍ය දෙදකලත්න එතන දුක දෙකලන ඉතර නාත්ම සභයය දකලන එතන රෝග සවභහයවය දෙකලනෑ. එතන තමන්ගේ නොවන දෙයක් හැටියට දකල්ලනෑ සුන්්‍ය හැටියර දෙකලත්නෑ. මෙන්න මේ කියන කරුණු. එතොට වය ො වය කියන එක දර්ශනය වුනත් පිටගන වෑනු පස්සන දෞ්්‍යනු පසන වෑණු පසන දෙයක්ක්තියනවා. තර වෑයා අනුව දකින වන රැස් කරන්නේ. ඒ රැස් කරන්නන්නේ ඇති. ටගන්නසනයෙන් නැව වෙන දකින හොට ්‍රෙක්ස් කල මොකටද හටගන්න සැනයෙන් බිදෙනවනන් නැතිවෙනවා නම් අතුරුදහන් වෙනවන රැස් කල්ලා මොකටද තියන්ට බෑනි ඒදයටත් ඒ දේම නවෙන්නේ කැන අසයි රූපයයි නිසා හදන සිත එතවට හැදුව හේතුවෙන් එක සනයයි චිතක්ෂණය ඇතිවනසනය නැති වෙන නැතිවෙනවාැන බෑය නැ අයි හදට ඒොවෙන්නේ ඒක තැත්වනිස නැතිවනන. ආයහදන ආය අසයිරූපය සම්බන්ධ කලා යහදනවා සිතක්. ඒකට මොකද වෙන්නේ. අයකත් තැත්තිවනිස නැතිවෙන. මේක නිවැරදිව දැක්කෝත් එතනින් හට රැස් කරන්නේ නෑ. මේක නිවැරදිව නොදකින තාකල් රැස් කරනවා. ඒ රැස් කරන්නේ කර්ම එයි? චක්කු විඤඥාය චක්කු සම්පස චක්කු සම්පසජා වේදනා චක්කු සම්පසජා සඥා චක්කු සම්පසජා චේතනා එති කර්ම හදලා ද හදල කර්ම. ද කර්ම හදලා දැ කම්මනියම චිතනයම් එතුර සිතේ තර පවතිනවා. දවසා අවස්ථාවට තින එකක් ගණ්ඩල් දැන් ලෑස්ති කරන්නේ. දනාව ගිහිල්ලා එතු ගොඩ එක පින්කම් කරලා විවිධාකාරය කුසල්දම්ිස් කළ ද මොනාතකර එකතු කරන්තින්නේ අයි කියීන අපට ගෙන අන්ඩ දෙයක් ඕෝන යනකොට දෙකනනි සද එතන රද රස් කරගෙන නේදී බුදුරජානාන්සික අස්කරන්න කිය දෙමොකක්තු කරන්දිින් පින්කම් කරන්න පා කියනගන මේ කියන්නේඒ හොදර තේරුන් ගන්න පින්කම් ඕෝනේකාමචර කුසල ඕනේ හද මොකද හැමෝම පාර නිවන්දකින්නේ? අපි කැමති සියලු දෙනාම සැප ප්‍රතිපදාවෙන් නිවන්දකින්. එන සැප ප්‍රතිපදාවෙන් නිවන්දා කියන්නට අපින් යමත් දෙන්න ඕනේ නැත ලැබෙන්නේ ඒනිසයික කුසලයක් අනිවාරයෙන් එකට විපාකයක් තියෙනවා ුදුරජන්වාන්සේ දේශනාය කන හැබැයි ඒ අපි සසර ගමනට අවශ්‍යය කරන මගමිය මක් වසයෙන්න්නේෙ මේ ර්ක කරන්න න සසර ගමන නිමාවට පත් කරන්නට අවශ්‍ය කරන සිතුවිල්ලක් ෙටියටයි ගණ්ඩෝන යම් දෙයක් දීල ප්‍රාර්ථනා කරන්නේ එපාකිසි දෙයක් ඒකට අනි වාරෙන් ලැබෙනවා. එහෙන අපට අවශ්‍ය කරන්න නිවන. එහෙන ගස් කරන්න ඕනේ. තේරෙනවද කිය එක. එන ගස් කරන්න ඕනේ. එතොට කර්ම සකස්වයෙන නොවෙන ආකාරයටයි සිතේ ප්‍රෘතිය ගෙනියන්නේ පවත්වන්නේ. එ පැහැදිරිව තේරුන් ගන්න. ධර්ම දෙශන අවසන කරන්න කාලයවිිල්ල තියනෙ එහෙනම් තතාගතයන් වහන්සේ දේශනා කල්ල තියෙන ආකාරය හරිද අපි හිතාගෙන ඉන්න ආකාරය හරිද මොකක්ද හරි කියන එක තමන්ගේ නුවනින් විමසන්න ඒ නුවනට සත්‍යය අවබෝධවෙයි කොයිවෙලේ හරි පඩිච්ච සවපාජත්ක ගලපන්න ඉදිරිට අරගෙන ගිහම පේන්නේ දුකයි කියන එක එක කාරි සත්්‍යයක් ජරා මරණ ස්ෝක, පරිදේව දුක්ක දෝමනස් උපායාසා සැපයි කියලා කියනවන යම් කිසි කෙනෙ කාඩද කියන්න පුළ. එ දුකයි. එතකොට සාාස්කාරවලට හේතුව අපි පෙන්නවා කර්ම මත යිතකොට විඤඥානය පවතින්නේ කම්ම නියාම චිත්තන කර්මවලට හේතුව අවිද්‍යාව, අවිද්‍යාවට හේතුව ආශ්‍රව ආශ්‍රව කියන සමුදාාරි සතතිය. දැ තුොර තියනම මෙතනනි තුරවා නි සත්‍යය. දුකාරි සත්‍යය තේරවා හේතුව, රිශතති ය සමුදාාරශත්තිය තියෙනවා ආශ්‍රව. ආශ්‍රව සේකරෝ කර්ම සේවෙනව දනද කර්ම සයවෙනවා. ආශ්‍රව කාමආශ්‍රව කාමයන්ට ඇලෙන තාක්කල් කර්ම හදනවා. භවයන්ට ඇලන තාක්කල් කර්ම හදනවා භවයන්ට තියෙන එල්ම නිසා තමයි කුසල කර්ම කරන්න. සළර්ම බවාශ්‍රව භවයන්ට තියෙන ඇල්ම නිසා. එක කරණ්ඩෙපා කියන ගැනීමේ. සකරම කරන්න ද දෙන්න ඕන සිල්ගන් ඩඕනේ භාවනා කරන්න ඕනේ වැඩිට අට සලකණන්ඩෝනේ වැඩිහිට අන්ට ගරුභහමන් දක්කන්් ඕන පින් දෙන්න ඕනේ පින් අනුමෝදංවන්න ඕනේ තමන් ධර්මය ශ්‍රවණය කරන්න ඕනිේ තමන් ධර්මය දේශනා කරන්න ඕනිේ සාකච්ඡා කරන්න ඕනනි එදෝන මේ ඔක්කොම පුණ්ඥක්‍රයා මෙ ඕනේ හේනම් හැබැයි ඒවාී අ සසර ගමනට ලැස් කරනේ වන මේ ඒවා නිවන ින් නුවෙන් ග්‍රැස් කරනේවා. ඒ සප ප්‍රතිපදාවංයන්ට. අපි කැමති නෑනෙ දුකා කර ලෝසක හාමුදුරුවගේ අපි දන්න නොන තර අනත ප්‍රමාණ දුක්විින් දන දාන වෙල්ලකට ඒත් අම්බුන්නේ ඇතිේ ඒ ප්‍රතිපදාවෙන්යන්න ඕොන අප සප ප්‍රතිපදාවං යන අපි සුකාපටිපදා දුක්කාපටිපදක් කියරලා දෙක් තියනෙන නොස ප්‍රතිපදාවනි. තේන ඒවිදිට යන්න පුළුවන් කියපො කරුණු පැහැදිරිවෙන්න ඕනේ සසරෙන් නිවනට බනකිවේ. උ අනමෝධනෑ සිද්ද ක දා කත වය ෑඩාාවේ ප ංචි ති න වන සා තති හතුරු සිංහ හ ෑ නුවන් ව ෝහිත ගණ ොළ සං ල ස දි රන් විසි ප්‍රධානරමන ීට වස්සර හතකට පර ලෝස පත් ර තුර සිං න්ට. ප අනු ෝදන් කිරීම පිණනිස තවද පර ලෝස රිස් ගන ො ප නන්. නන්දවත මෑණියන් සහ සියලුමියගේ ඥාතීන්ට පින් අනමෝදන් කිරීම පිණිසද. සුජීවත්ව සිට මල්ලිකා මෑණියන්ට නිදුක් රෝගි පභාාවය සහධර්මාවවබෝධය පිණිසද. අද දින විභාගයට පෙනී සිටින දිනිත් හතරසිංහ පුතුණුවන්ට ආශරවාද කිරීම පිණිසද. අසනීපයෙන් පසුවන. රංගනී නැගෙනයට ඉක්මන් සවය ප්‍රාර්ථනා කිරීම පිණිසද ධර්මදේශනාවතුළින් රැස්කර සියලු කුසල් හේතුවාසනා වේවා ගෞරමණියයස්වාමන්හන්සේටත් බෞද්ධ්‍යානාලිකාවේ සියලු කාර්ය මණ්ඩනයටත් මෙම කුසල් අනුමෝදන් වේවා සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙවංචිත් සංජුල අමායා යසි තිනෝක දරුවන්ගේ ගැනීම් කටයුතු. සාර්ථක වේවා පවලේශියලු ඥාතීන්ට නිදුක් නිරෝගි භාවය පිණිසද මෙම රැස්කර සියලු කුසල් හේතුවාසන වේවා. සේරු දෙනානටම ච්‍රාර් සත්‍යාව බෝධවීමට මෙම කුසලය ේතු අශනාවේවා කියර ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථන විදි ෂ්ට සිද්ධවේවා කියන මෛත්‍රී සහගත සිතිින් ුණ්ඥාන ෝදධනා සිද්ධ කරනම, මෙත ක්‍රස්් කරගත්තන ත ප්‍රමාාවන පුං නිශක්තිය තමන්න්නමින් පරලෝෂ පත්‍යයම් ඥාතියද මේ අස්ථාාව පින් බලාපොරොත්තු සිරු ඥාතීන්ට මිින් අනුමෝධැන් කරනප පින් අනුමෝදැන් වීමෙන් සූපත්තේවා සෑම කෙනෙක්මතායික්මන් භවයකදී. නිවනින්ම සැනසත්වා කියලා ඉදම්මී ඥාති නං හෝතු සුකිතා හොන්තු ා විදම්මේ ඥාතිී නං හෝතු සකිතා හොතු ඥාතයෝ ඉදම් මේේ ඥාතිී තු සුකිතා හොන්තු ඥාතෝ දෙවියන්ට පින්දෙමු. ආකාසට්ඨාචබු මට්ටා දීවානා ගාම ඉද්දිිකා පංඥන්තං අනුමෝදිිතා චිරන් රක්කං තුළෝ සාාසනං. ආකාසට් ආචබුම් මට්ටා දේවානාගාමහිද්දි. පං්ඥන්තන් අනුමෝදිිත්තා චිරන් රක්කාන්තු දේශන ආකාසට් ආචබුම්ම පානාගා මහිද්දි ආපං්ඥන්තං අනුමෝදිිත්තා චිරන් රක්කංතුමන් පරන්තිී රස් කරගතන ත ප්‍රමාණ පනිසක් තින්න බා ප්‍ර සෑම දෙනාටම. නිර්වාණවබෝධය පිණිසම හේතු ආසනාවේ වා කියරහිතාගෙන සාදු කියන්න. සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදනශීරිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි්බාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු සෑම දෙෙනටම තෙරුවන් සරණයි. සාධූ සාධූ සාතුූ. සදහැවත්නේ දේශනාව පොවත්වා වදාළ කහපුොල ශ්‍රෙෂ අද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත වේකාරාමයයක්ත් යන උබය විහාරාදීශ්වර කම්මට්ටානාචාර්ුවය පූජනය තපවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනීම සැලසේවායි අපි හැම දෙනාම සාධුනාධ පත්තුමින් ප්‍රාර්ථනා කරමෝ. සාධූ සාධූ සාධූ. එම් එවුතුම් මූ ්‍රාර්ථනාවත් පරදරිකර ගැනමින්, බෞද්්‍යයා රූපවාහණී නාාළිකාවස්සේ හෝරාවකටාසන්න කාලයක් ඔබ වෙනුවෙන් සන්න විහෙදනය කළ සසරින් නිවනට සද්ධර්මානුශාෂනාාව මලාවේ අදට නීමමිත දයිකත්ව සද්ධර්මානුශාෂණාව මෙතකින් නිමාවට පත් කනවා ඔබ හැමදි රාටම සම්මා සම්බධස්සරණ.